ඊළඟට අපි රාජාණ්ඩුව අධිෂ්ඨානයත් එක්ක දැන් මේ දියසෙන් විද්‍යාවන් අපට එක දේශනයකින් එහෙම අවබෝධ කරගන්න බෑ ඒක ලොකු වැඩපිළිවෙලා ඒක උගන්වන්න අවශ්‍යයි ඒ නිසා දේශෙන් දැන් විශ්වයේ සම්බන්ධව විද්‍යාවන් තමයි කියලා දෙන්න ඕන ඒකට තමයි විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාලයක් සකස් කරන්න ඕන ඉතින් අපි එකපාරම ලොකුවටම පටන් ගන්නවා කියන එක නෙවෙයි මුලින්දම 2017 ඉඳන්ම වගේ ඒ විශ්වවිද්‍යාලයක අධිෂ්ඨාන සකස් වුණා දී සරසවි සරස්වති වන්දනාව සරසවි සරස්වති කියලා කියන්නේ සරසවි කියන විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල කියන්නේ විශ්වය කියන්නේ දැන් නම් ගොඩක් විශ්වවිද්‍යාල තිබුණා ඒ වගේ විශ්ව විද්‍යාවන් නෙමෙයි ගන්නන නියම විශ්ව විද්‍යාවන් හැමතැනම ගන්නන්නේ ඒක ආධ්‍යාත්මය එතකොට නියම විශ්ව විද්‍යාලයක් තමයි අපි මේ ක්‍රියාත්මක කරවන්නේ විශ්ව විද්‍යාවන් විශ්ව විද්‍යාලය කියලා කියන්නේ විශ්වයේ තිබෙන විද්‍යාවන් තමයි ඒක උගන්වන්නේ විශ්වයේ සම්බන්ධ විද්‍යාවන් තියෙන තැන දේවාලය කියනවා දෙවියන්ගේ බලයේ තියෙන තැන දේවාලයේ විද්‍යාලයේ විද්‍යාලයේ තුල විද්‍යාවන් තියෙන ඕන දේවාලයේ දෙවියෝගේ සාමාන්‍ය විද්‍යාවත් නේ විශ්වයේ සම්බන්ධ විද්‍යාව. ලෝකයේ තිබෙන විද්‍යාව ලෞකික විද්‍යාවනේ විශ්වයේ ගත්තහම ඒව ලෝකෝත්තර විද්‍යාව. ලෝකයෙන් එතර වුණු විද්‍යාවන් විශ්වය කියන්නේ ලෝකයෙන් එහාට ගිය ලෝක ලෝක අතර තියෙන විද්‍යාව. මන්දාකිණි මන්දාකිණි අතර තියෙන විද්‍යාව. ඒවා සල මේ ලෝකීය සීමාවෙන් ලෞකික සීමාවෙන් එහාට ගිය දේවල් ගැඹුරු විද්‍යාවන් ඒතරොද බෑ මම කෙටියෙන් කෙටියෙන් ඒ විද්‍යාව පැහැදිලි කරගෙන ගියා ඒවයි තියෙන පිරිසට වෙනමම විශ්වවිද්‍යාල දැනුමක් ලබා දෙන විදිහට තමයි ඒක ලබා දෙන්න ඕන ඉතින් ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක් තමයි ඉදිරිදී අපි පටන් ගන්නවා ඒක අතිෂ්ඨානේ ඒකට මූලික පියවරක් හැටියට අපි ළමයින්ට ඒක දහම් පාසලක් හැටියට පටන් ගන්නවා මේ මාසේ 8 වෙනිදා ඒක දේශෙන් ආධ්‍යාත්මික බලයත් එක්ක යන දහම් පාසලක් තමයි ආරම්භ කරන්නේ දැන් මේ දක්වා දහම් පාසලක් මේ විහාරස්ථාන අපි පටන් ගත්තේ නෑ එතකොට තව මාස 30කින් මේක පටන් දැනටම ළමයි 50 60ක් විතර ඒකට නම් දීලා තියෙනවා ඉතින් ඒ සම්ප්‍රදායික අධ්‍යාපනය ක්‍රමය කියලා දෙන ගමන් ඒ ඇයට මේ ආධ්‍යාත්මික බලය තමයි බලයට තමයි ඇය පුරුදු කරන්නේ ආධ්‍යාත්මික දහම් පාසලක් ඇරෙට තමයි ඒක ආරම්භ කරන්නේ ඒ එතනින් ඒක දියුණු කරනවා විශ්ව විද්‍යාලයක් බවට අපිට ඒක ටික දිනකුයින් පටන් ගන්න පුළුවන් ඉතින් ඒ සම්පූර්ණ විද්‍යාවන් ඒ ඇයට උගන්වන්න ඕන කියලා දෙන්න ඕන මුලින් ඉඳන්ම ඒක පැහැදිලි කරන්න උතර තමයි තේරෙන්නේ දැන් මම ওই කෙටියෙන් කිව්වට තේරෙන්නේ නැහැ දැන් අවබෝධ කරගන්න අමාරු න්‍යෂ්ටික විද්‍යාව ජීව විද්‍යාව අන්තන්ත විද්‍යාව ඒක ඇත්තටම අර ඒක අගක් මුලක් එකපාරම තේරුම් ගන්න අමාරු ඒ නිසා ඒක රසයක් Tamanට දැනෙන්නේ නැහැ ඒක අතර දාන්ත විද්‍යාව කියන්නේ දැනට තිබෙන දාන්ත වෛද්‍ය විද්‍යාවට වඩා ගැඹුරුයි. දාන්ත දැන් දාන්ත වෛද්‍ය විද්‍යාව තියෙනවා. ඒක නම් අපිට පරීක්ෂණාගාරය තුල අවබෝධ කරගන්න පුළුවන්. නමුත් දාන්ත විද්‍යාව පරීක්ෂණාගාරයකදී හිම අවබෝධ කරගන්න බෑ. ඒක විශ්වයේ මුලට යන්න ඕන. විශ්වයේ විද්‍යාවන් තුලට ගිහිල්ලා තමයි ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් දාන්ත විද්‍යාව ඉගෙන ගත්තයි කියලා එයා සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඒක සත්‍ය දෙයක් නෙවෙයි. නමුත් දාන්ත විද්‍යාව දිහසෙන් දාන්ත විද්‍යාව අවබෝධ කරගත්තොත් එයා සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ මොකද ඒක තමයි ඒක ඇත්ත.
දීසින් දාන්ත විද්‍යාව තමයි ඇත්ත සත්‍ය කියලා කියන්නේ. විශ්වයේ තියෙන සත්‍යතාවය. විශ්වයේ තියෙන සත්‍යතාවය තමයි මේ දීසින් දාන්ත විද්‍යාවෙන් උගන්වන්නේ. නව නූතන බාහිර තියෙන දාන්ත වෛද්‍ය විද්‍යාව ගත්තහම ඒක භෞතික දර්ශනයක් විතර තියෙන්නේ. ආධ්‍යාත්මික දර්ශනයක් නෙවෙයි. අතර මෙතන විශ්වවිද්‍යාවක් නැහැ. නූතන දන්ත වෛද්‍ය විද්‍යාවේ විශ්වවිද්‍යාවක් නැහැ එතන. එතන සාමාන්‍ය විද්‍යාවක් තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලයක් කියන නමට ඇතුළත් කරලා තමයි ඒක කියලා දෙන්නේ. නියම විශ්වවිද්‍යාලයක් තුල ඒ වගේම විශ්වයේ සම්බන්ධ විද්‍යාවන් තමයි එතනදී කියලා දෙන්නට ඕන. උගන්වන්නට ඕන. ඉතින් එතෙන්ට අපි අනිවාර්යෙන් ගමන් කරනවා. දැන් ඉදිරියේදී හදන ගොඩනැගිල්ල දැන් පන්සලේ ගොඩනැගිල්ල සකස් කරන එකත් ඒ වටත් ගැළපෙන විදිහට සකස් කරනවා. ටික දෙනෙක්ගෙන් අපි ඒක ආරම්භ කරනවා. එතකොට ඒක අපිට ඉදිරියට තව දිනු කර යන්න පුළුවන්. ඉන්න තැනින් පටන් ගන්න ඕන. මේක ගොඩක් ප්‍රචාරය කරලා එහෙම එකපාරම හිත හදන්න බෑ. ඉතින් ඉස්සරලාම අපි සලසුමක හදන්න විතර අපිට බාධක නෑ. දැන් අපි මේ විශ්වවිද්‍යාලය මොන විද්‍යාලයක් හදුවත් කවුරුත් දන්නේ නෑ. වැඩි හොයන්නේ නෑ කවුරු. ආණ්ඩුවට බයක් හැකුත් නෑ එහෙම. මොකද ඒ ඇයිට මේ විශ්වාසයකුත් නෑ. වැඩි අවධානයක් නැති නිසා එහෙම හොයන්නේ නෑ. දැන් සහරාලා බෝම ගහනකම් කවුරුත් දන්නේ නෑනේ. මේ විශ්වාස කරේ නෑ. සහරාලා බෝම ගහනකම් පොලිසිපතිට ඒ ඇයිට ඔක්කොටම තොරතුරු ගියත් ඒ ඇයි විශ්වාස කරේ නෑ බෝම ගහනකම්. එවිට කලින් ගහලා නෑ. ඊට කලින් ගහලා නැති නිසා යාර හිතුවේ ඔය කිව්වට ගහන එකක් නෑ. ඒ නිසා යාළ වර්ධනය වුණා. කාත්තන් කුඩිවල යාළා එහෙම පුහුණු කඳවුරු දාලා එහෙම අවියවද පුහුණුව ලබලා අත්හදා බැලීම් බලලා කොහමද හදාන ඇවිල්ලා ගෙවුවා. දැන් අපිත් මේ අපිත් ගහනකම් ආණ්ඩුව දන්නේ විශ්වාස කරන්නේ මොනවා කරත් හොයන්නේ වැඩි එහෙම නෑ. අපිට ඒ නිසා විශ්වවිද්‍යාලේ ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපි ඒක ආරම්භ කරනවා. ඉතින් අපිට ඒකෙන් පුහුණුව ලබාගෙන අපිට සූදානම් වෙන්න පුළුවන්. පිරිසක් හැදුවාම සමාජයට අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. මේ බලයේ තියෙන සත්‍යතාවය, මේකේ තියෙන ගැඹුර, මේකේ ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් හැකියාව අපිට ඒක පෙන්වන්න පුළුවන් පිරිසකට. ඒක බලයේ දීලා එය හදලා එතකොට කාටවත් එකට විරුද්ධ වෙන්න බෑ. ක්‍රමයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා අපි සුළු පිරිසක් සකස් කරගෙන දැන් කොහොමත් තට්ටු හතරක ඉඳලා ගොඩනැගිල්ලක් ඉදිරියේ සකස් කරනවා. ඒ වෙන්නේ ඉතින් මේක සකස් කරගෙන අපි මේ විදිහට නේවාසිකව මේ දීසෙන් විද්‍යාවන් පුහුණු කරමු. ඒ අර දීසෙන් අදිෂ්ඨාන කරන හැටි ඒවා කරවල පුරුදු කරලා ඒකට බලය දිනු කරනවා. අවුරුදු කිහිපයක්ම නේවාසික වෙනවත්ම මේ බලය දිනු කරනවා. ආධ්‍යාත්මික බලය ඒකට සකස් කරලා දිනු කරලා තමයි සමාජයට යොමු කරන්නේ. එහෙම ආයතනයක් නැහැ ලංකාවෙත් නැහැ. ඉතින් ලෝකෙත් එහෙම බලයක් මේ වගේ ගැඹුරින් ආධ්‍යාත්මික කියලා දීලා බලයක් ලබා දෙන සාර්ථක තැනක් නැහැ. ලංකාවේ කොහොමද ආධ්‍යාත්මික විශ්වවිද්‍යාල නැහැ. මේක භෞතික විශ්වවිද්‍යාලයන් තමයි තියෙන්නේ. අපි මේ නිර්මාණය එක අලුතෙන් ගොඩනගන්නේ අලුත් දෙයක් ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලය. ඒක අපිට ඉදිරියට ගමන් කරමු. මොකද අපිට ඒක සම්පත් තියෙනවා. ඒ දැනුම තියෙනවා, දැනුමක් තියෙනවා, බලයක් තියෙනවා. ඉතින් අපිට අනිවාර්යයෙන් ඒ ක්‍රියාත්මක කරවන්න පුළුවන්. අතරමඟදී නතර කරේ මේකට තාම වැඩ ලොකු වැඩපිළිවෙලක් අවශ්‍ය නිසා. පාර මේ විදිහට මේක යන වැඩපිළිවෙලක් නෙමෙයි. දේශයෙන් ආධ්‍යාත්මික වැඩපිළිවෙල අර විදිහට විශ්වවිද්‍යාල මට්ටමින් මේක ක්‍රියාත්මක කරවන්න ඕන. එතකොට තමයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය භාවනා පාඨමාලාවකින් මේක ඉගෙනගෙන ඉවර කරන්නත් බෑ. අනිවාර්යෙන් අර විදිහට ඒ දේශයෙන් ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක වෙන විදිහ. දැන් අද තමයි මට විශ්වවිද්‍යාලය පටන් ගන්න ඕන කියලා අදහස ආවේ. නමුත් එහෙම අදහසක් නැති වුණත් මුලින් ඉඳන්ම දීසෙන් වන්දනාවට ළමයින්ගේ වන්දනාවට සරසවි සරස්වති වන්දනාවන් කියලා ඒ ආරම්භය තමයි ඒ
අවුරුදු කිහිපයක කලින් සිද්ධ කළේ. ඒ කියන්නේ අය අදිෂ්ඨාන මේ විශ්වවිද්‍යාලය සඳහා අදිෂ්ඨාන අවුරුදු 4ක 5ක ඉඳන් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ අදිෂ්ඨාන සාර්ථක වෙන්න වෙන්න තමයි අපිට පසුබිම සකස් වෙන්නේ. ඉතින් ඒ අනිවාර්යෙන් සාර්ථක වෙනවා. අපි එක්කෙනාගෙන් දෙන්නගෙන් හරි යම් කිසි වැඩ පිළිවෙලක් පටන් ගන්න. ඒතකොට අනිවාර්යෙන් අපිට ඒ ජයග්‍රහණය කරන්න බලවත් කරන්න පුළුවන්. ලෝකෙට කෑ ගහලා වැඩක් නැහැ. ඉතින් වැඩ පිළිවෙල එක්කෙනාගෙන් දෙන බුදුහාඳුරෝ පස්වග මහණුන්ගෙන් පටන් ගත්තේ පස් දිනාටනේ කියලා දුන්නේ. ඒ විදිහට හතර පහ දිනකින් හරි කවන්නේ ඒයට මේ ආධ්‍යාත්මික බලය උපරිම වශයෙන් ලබා දීලා ඒ උපරිම ප්‍රතිඵලයට ලබා දෙන්න ඕන. එතකොට අපිට තව විශාල පිරිසකට ඒක සකස් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දැන් ඉන්දියාවේ තිබුණා ඉතින් අතීතේ නාලන්දා විශ්වවිද්‍යාලය වගේ දැනුම ලබා දෙන බලවත් විශ්වවිද්‍යාලයන් තිබිලා තියෙනවා. ඒ විදිහට නාලන්දා විශ්වවිද්‍යාලයද ගොඩක් බලවත් එහෙම ලොකු දැනුමක් තිබිලා තියෙනවා. මේ සූත්‍ර ගැඹුරු සූත්‍ර උගන්වලා තියෙනවා. මහායාන සූත්‍ර බොහොම බලවත් තිබිලා තියෙනවා. නාගාර්ජුන මේ දේශෙන් විද්‍යාවනොත් ඒ වගේ දෙයක්. ඒ වගේ ඒක මුලින් ඉඳන්ම පුහුණුව ලබා දෙන්නට ඕන. ඉතින් ඒකට පෙර සූදානමක් හැටියට ඉතින් අර දහම් පාසලක් ආරම්භ කරන දේශයෙන් විශ්වවිද්‍යා දහම් පාසලක් හැටියට තමයි ඒකත් ආරම්භ කරන්නේ. ඉතින් ළමයින්ට මුලින් ඉඳන්ම බලයේ තමයි අදිෂ්ඨාන කරන්නේ. ඒ සාම සම්ප්‍රදායික දහම ඉගෙන ගන්න ගමන් ඒ ඇටමි ආධ්‍යාත්මික බලේ පුරුදු කරනවා. එතකොට ඒ තුලින් අපට අර පියවරට යන්න පුළුවන්. ඒමි සකස් කරනවා ප්‍රතිපත්ති. එතකොට දැන් අපි රාජාණ්ඩුවට අදිෂ්ඨාන කරමින් තමා මේ දක්වාවේ. රාජාණ්ඩුවට මුලින්ම දේශයෙන් බලය ගන්න අදිෂ්ඨාන කළා. ඊට පස්සේ රාජාණ්ඩුවට අදිෂ්ඨාන කරනු දැන් ඒක අධිෂ්ඨාන කරනකොට අපිට මාර්ගය පැහැදිලි වෙනවා. මාර්ගය පැහැදිලි වෙනවා ඉදිරියට යන්න. ඒක මාර්ගයක් තමයි විශ්වවිද්‍යාල බලය. දේශින් විශ්වවිද්‍යාල ආධ්‍යාත්මික විශ්වවිද්‍යාල බලය. විශ්ව විද්‍යාල කියන අර්ථය අපේ මේ ප්‍රතිපත්තිය තුළ තියෙනවා. දැන් අපේ නාලිකාවේ විශ්ව විද්‍යාවන් තමයි ඒක අකන්නව පැහැදිලි කරලා තියෙන්නේ. ඒක තමයි අපි උකන. ඒතර නම අපිට වෙන නමක් නෑ. ওই නම තමයි ගන්න තියෙන්නේ. විශ්වවිද්‍යාල කියන නම හැර වෙන නමක් අපිට ඒකට දාන්න දෙයක් නෑ. ඒ නම තමයි ගන්න තියෙන්නේ. විශ්වය සම්බන්ධ විද්‍යාවන් තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඒක තව ආරම්භය. ඒක තව පුළුල්ව අපිට දිනු කරන්න පුළුවන්. ලොකු ගැඹුරක් ඒ දැන තියෙනවා. ඉදිරියට අපි මේ පැතරත් අදිෂ්ඨාන කරනවා. ඉතින් දැන් අපි කොරණගිල්ල හදමින් පවතිනවා. ඒකත් අපි පිරිසගේම විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික බලයේ තියෙන පිරිස සහභාගී වෙලා මේ ගොඩනගිලි ඉදිරියට තමගේ මුලින්ම 2012 13 අදිෂ්ඨානය තිබුණේ. ඒ වගේම එක සාර්ථකයි. දැන් තමයි ඒක පටන් ගන්න ඉදි කරන්න. මේ දක්වා මම ගොඩනගිලි ඉදි කරන්න එහෙම අදිෂ්ඨානයක් ලොකුට තිබෙන්නේ නැහැ. නමුත් දැන් ඒකට මම ඉක්මනටම ඉදි කරන්න අදිෂ්ඨාන කරලා තියෙනවා. මේ ප්‍රතිපාතින පිරිසත් ඉදින් සහයෝගයේ දක්වනවා. ඒක සකස් කරගෙන අපිට පුළුවන් මේ ප්‍රතිපත්ති ඒ විදිහට දිනු කරගන්න. ඉතින් ඒ විදිහට අපි ඒව සකස් වෙන තුරු අපි දිගටම අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට ඒ විදිහට මේ මහ පොළවේ මේ රට තුළ මහ පොළවේ ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක් අපි එහෙම සකස් කරනවා නම් මේ පොළවේ ගින්න නිවෙනවා. මොකද ඒක නිර්වාණය තමයි. නිර්වාණය තමයි අපි ඒක උගන්නන්නේ. නිර්වාණ පසුබිම තමයි නිර්වාණ ඒ සකස් කරන්නේ. විශ්වයේ සම්බන්ධ ගැඹුර තමයි හාරලා අරගෙන මදු පිටට ගන්න. ඒවයින් මහ පොළොව නිවෙනවා. මහ පොළවේ ධර්මවාදී බලවත් වෙන්න පටන් ගන්නවා. අපි ඒක මුංචුවේට හරිය පටන් ගන්න ඉතිරි ක්‍රියාත්මකද රාජාණ්ඩුවත් අපි පටන් ගන්න. විශ්වවිද්‍යාලය ඒක පටන් ගන්න.
එතකොට එහෙම අපි ධර්මවාදීන්ගේ පැත්ත බලවත් කරගෙන යනකොට අධර්මවාදීන් යටපත් වෙලා යනවා. යටපත් වෙලා ධර්මයේ විපාක දෙන්න පටන් ගන්නවා. ඒක ඉදිරියට ක්‍රියාත්මක වෙන ඉතින් හොඳ අවස්ථාවක් තමයි මේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඒක අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. මොනවද ගැටලුවක් තියෙනවද? ස්වාමීන් වහන්සේ මේ දහම් පාසල පටන් ගත්තාම ඈත ඉන්න අයට මේ සූම් එකෙන් එහෙම කරන්න පුළුවන්ද? එකනේ ද ළමයින්ට උගන්වන්නද දහම් පාසලේ ළමයි නේද ගන්නවා කිව්වේ ඒක? ඔව්. ආමේ පිටේ ඉන්න ළමයින්ට මේ දහම් පාසලට සම්බන්ධ වෙන්නද? ඔව්. සකස් කරගන්නවානේ ලබන මාසේ පදනමට තමයි මුදල් එවන්නේ. අපි පදනම සකස් කරගත්තාම අපිට ඒ හරහත් මේ විශ්වවිද්‍යාල ඒක ඒ විශ්වවිද්‍යාලේ දිනුකරණය කරන්න පුළුවන්. හොඳයි. ඒකටත් අපි එහෙම හදා ගන්න ඕන. දැනට මගේ ගිනුමට තමයි මේ විදිහ කොහොමද අපි 24 නැවත වැඩ පටන් ගන්නවා. ඒ ස්ලැබ් එක ගන්න වැඩ පටන් ගන්නවා. මේ කොටනකිලි අස්තමේන්තුව හෙට හදන්න එනවා. එතකොට ඒක ඉක්මනට සකස් කරගන්න ඕනේ. ඒක සාර්ථක වෙනවා කොහොමද? දීසියෙන් බලයෙන් තමයි ඔක්කොම සකස් වෙන්නේ. අධිෂ්ඨානේ කොහොම සකස් වෙලා එනවා. ඉතින් මේ අපි ඔක්කොම ගොඩනගන්නේ නිර්වාණය තමයි ගොඩනගිල්ල හැදුවත් ඒ නිර්වාණය සඳහා තමයි ගොඩනගිල්ලක් අපි හදන්නේ. ධර්මයේ වෙනුවෙන් නිර්වාණය කියලා නිර්වාණය විශ්වයේ තියෙන ගැඹුර විශ්වයේ තියෙන සාරය ඇදලා ගන්න තමයි අපි ගොඩනගිල්ල නිර්මාණය කරන්නේ. ඉතින් ඒක අධිෂ්ඨාන වලින් සකස් වෙලා යනවා ඉදිරියට. අපේ අධිෂ්ඨානි තමයි සාර්ථකයි. ආ දැන් පොයේ දවසකට දැන් ඔය මේ පූජාවක් තියෙන දවසකට එන්න අපිට කොහොම දැන් ආවහම රෑ වෙනවනේ. පූජාව ඉවර වෙලා ඉන්න අමාරුයි මෙහෙම නවතින්න එහෙම ඉඳලා පහෝදායින්ද වගේ එහෙම පුළුවන් ඉඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ සීතල අධිකයි රාත්‍රියේදීම කියන්නේ ගොඩක්ම පහසුකම් කියන්නේ හොඳටම ආවරණය වෙන විදිහට තියෙන්න ඕන. තවම අර වෙනමම තාම සකස් කරලා නැහැ. ඒකට අපි බලමු ඉදිරියේදී මොකක් හරි වැඩ පිළිවෙලා. ඒකට පුළුවන් අපිට ඉදිරියට සකස් දැනට තමයි ටිකක් අපහසු. ගම්පලේ ඉඳලා ගොඩක් දුරද සන්නස? ගම්පලේ ඉඳන් කිලෝමීටර් කීයක්ද? ගම්පලේ ඉඳන් පැය භාගයක් විතර වගේ තමයි යන්නේ. විනාඩි 40කින් වගේ යන්න පුළුවන්. කිලෝමීටර් 20ක් විතර තියෙනවා. 20ක් විතරනේ. මේ ඔක්කොට මේ විදිහට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරන්නේ ඉක්මනට. ඒතර මේ වාසික ස්වාමීන් වහන්සේලා මේ පූජාවන් කරලා භාවනා කරලා බලය හදාගෙන යන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ගොඩක් හොඳයි. ආ. තමනත් ගැටලුවක් තියෙනවද? අපි එන හෙට සාකච්ඡා කරන දැන් දීසෙන් විශ්වවිද්‍යාලයට අධිෂ්ඨාන කරන එක මට සාර්ථක වෙන්න කියලා පහනට අධිෂ්ඨාන කරන් දීසෙන් විශ්වවිද්‍යාලයට අධිෂ්ඨාන කරනවා කියලා ඒක ඉක්මනටම සාර්ථක වෙනවා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.